යි විවාහයේ අනික් කෙළවර තමයි දික්කසාදය. ශ්‍රී ලංකාවේ අපි මේ දික්කාසාදය ගැන කතා කරන්න තරමක් මැලි වෙනවා. නමුත් යථ අර්ථය නම් නීතියක් හැටියට ඔබ ඒ පිළිබඳව දැනසිටි යුතු. මේ වැඩසටහන විකාශය වන මේ මොහොතෙත් දික්කසාද නඩුවක මධ්‍යයේ සිටින කෙනෙක් වෙන්න පුලොන් ඔබ. ඔබ දන්නවද ඔබට හිමිව වන දේ ගැන. ට ලබාගතැහි වන්දිය පිළිබඳ. ඒ ගෙන කතා කරමු අද නීතිය තුලින් ආරධන කරනවා පුළුල් වූත් සංකීර්ණ වූත් නීතිය සරලව රසබර ඔප ග හැර දක්වන. චනල්වන් නීතිය සමඟ එකතුවන්න. ජනවා නීතිය හරහා අපි කතාාපා කරමින් සිටියේ මේ දික්කතාද නීතිය පිබඳව ඉදි. තවරට ඒ පිළිබඳ බ දනුවත් කරන නේීතික්න ශෂික ජයතිලක මහම චනවන් මදිට පමිසික්න යිබෝ ශික යිවල ොබත් සාතරෙන් පිගන්නවා හොඳයි ශෂි අපීය දික්කසාද නීතිය පිළිබඳ පහුගේ වැඩසහකිපයදීම අපේ නරබන්නවන්න දනුවත් කරා. අපි අද පැමිල්ල සිටින්නේ මේ දික්කසාද නඩුවක් කොහොමද පවරන්නේ කියන කාරණාව ගැන කතා කරන්න. හොඳයි අපි දික්කසාදයට කරුණුකාරණා මඟ පෑදෙන කරුණු කාරණාවතුනක් සදධහන් කරා. අනාචාරය හැසිරීම දවෙශසාග තැරයාම මේ වගේම ලිංික බලිහිනතාවේ. දැන් මේ කරුණුකාරණා තු හර හි දික්කසල් නඩුවක් පවරනවාන්නම්. මොකක්ද පලවිනි පීවර. නලින් දික්කසාදය කියල කියන්නේ. දික්ක සඳ නඩු කියලා කියන්නේ විවාහය සම්බන්ධෙන් වෙන එක් නඩු ක්‍රමයක් විතරයි නතැ නඩු වර්ගයක් විතරයි. දි විවාහය සම්බන්ධ නඩුවර්ක හතරත්වය නවා එහෙමගත්තාහම එකක් තමයි දික්ක සාදේ අනතික තමයි වාසයෙන් සහ සංවාසයෙන් වෙන්ව සිටීම සඳහා ලීගල් සෙපරේෂන් නත්තං නීතින් වෙන්ව සිටිම සදා කරන නඩුවක් ඉල්ලීමක්. ඒත් එකම විවාහය ශූ්‍ය බවට පත් කර ඇතයි නත නිශ්ප්‍රභ කරම සඳහා කරන නඩුවක්. එත්තිකතමයි නඩත්තු නඩුව නොදන්න වාහයකෙන් පසුව දරුවන් නඩත්තු කිරීම සඳහා එත් එකම තමන්ගේ ස්වාමයාගෙන් බිරිඳට ඉදිරියට පැවැත්ම සඳහා වැැඳපුු බිරිදක්ට කටයුතු කිරීමේදී අශ්‍ය කරන වියහේදම් සහවශ්‍යාවෙන්ට සරගන්න නඩත්තු නඩදදානවා. ඒ ඒ කාරණා හතරමතියනවා එක පළමිනිකාණය දික්කසාද නඩුකරයක් සාමාන්‍ය දික්කසාද නඩුකරයක් පැමිල්ලි පාර්ශවය විසින් තිසාධිකරණය පනවන්නේ. පැමිණිල්ලත් එක්ක අදාළ නීතිඥාට තමන්ගේ පැමිණල්ල වෙනුවෙන් පෙනී සිටිම් සඳහ දෙන්න වූ බලපත්‍රය නැත්තන් සඳහා දෙන්න වූ ලියවිල්ල පොක්ෂය කියලා අපිගෙන පෙරලාය පැරකලාසිත් එක් මෝෂණ එකක් ඉදිරිපත් කර ප ෝෂණය කියලා ගැන මේ නඩුවේ නිමිත් උදෘය කරත්තු ලිපියන් ඇත මෝෂන් මෝෂන් කියල කියෙන හැමතිස්සම අපි ෝෂණ එකක්දදාම කියලා ගැනීමේ නඩුවේ නිමිත්ත නඩු නම අපිටම දික් අසාද නඩුව. ඒ අඩුව මුල්ලිකරගත්ත ශීර්ෂක කරගත් ලිපියක්ක් තමයි මෝෂණ එකක් කිය කියන්නේ හෙම දිරිපත් කලා පැමිල්ල ඉදිරිපත් කරනවා. ඒතක මේ සානය නඩු පටිපාටය මේ උත්්‍රවාද ගුණු කිරීම ති. පැමිල්ල උත්ත්‍රවාද ගුණ කරනවා විද්‍යය උත්්‍රවාා ගුණු කරනවා යදශය. එට පසේ විත්තියට මේ සඳහා පැමිණෙන්න්න කියලා න තන් මෙම නඩුම් පටිපාටයට එකතු වෙන්න කියන ත මේ නඩුවට එකතුෙන්ට කියලා පැමිණිල්ලේ දාන පැමිණල්ල යවන්න ටෝනි. තුමට දත්තිකට පෙනිසට පිර බදීමට අන රීමක් කරන්නේ කොහෙන් ද කරන්නේ දිධ දිසා විනිසුරුවරය තමයි අනකරන්නේ දිසා අධිකරනේ ලේකආධදිකාරිවරය තමයි මෙ ලිපී යවන්නේ නැත්තම මේ සිතාසය යවන්නේ එතකමට පස්ේ විත්තිකරු අධිකන පැෙනිඉන්නවා. පෙනීදලා පැරකලාස්යෙකුත් එක් උත්තරයක් ගොනු කරනවා. එකන්නේ මංවෙනුවෙන් මගේ නීතිඥා හවලා පෙනීන්න මේකට මෙන්න එක තමයි ම උත්තේ ඔ හත්ති ප්‍රශ්නයටට කිය එට පස. තියත්තරගුණු කරන. උත්තර දෙන්නේ. විත්්තිකාරයන ප්‍රතියත්තර දෙන්න නේ. පැමල්ලිකාරයන ප්‍රතියුත්ත්‍ර දෙනවා. ඉ පස්සේ විචාරණ ගුණු කිරීම කෙයක්ක්තිේන. විාණගුණු කරට පස්සේ සාක්ෂි ඇස්තු සක නොි ත්ාරණැකනයටට මොකු ආනා චාරය හැසරීම කියෙන කාරණයේදී අරමං කලින් දවස කිවගේ කොයි හෝට ලටද ගිය. එමනත්තං මොනමොන TVගබරාාවලදක දත්ත සහලාතියන්නේ ඒ අදවශයන්දවල් ඕන සාක්ෂි එඇතකම. තම ෝලිගි එක බෙහිනතාව කියන කාරනාව දී වෛද්‍ය සාක්ෂිගන්න ඕන ඒ සාක්ෂි ලයිස්තු සකස්කිරීම ඉට පස්සේ නඩු විභාගය දෙපාර්ශයේම හරස් ප්‍රශ්න හලා නඩු විභා කරන මූලික සාක්ෂි විමසීම ඊට පස්සේ හරස් ප්‍රශ්නඇසීම ඊට පස්සේ නැවත ප්‍රශ්න ඇසීම ඒක තමයි සාමාන්‍ය ප්‍රසීජයක සාමාන්‍ය ක්‍රමවේදය උසී නඩුහද ඉරවසතම නඩු ීන්දු ප්‍රකාශනපත් කර නලින් ඔොන්න ඔයාකාරයට තමයි පියවර අටක් සහිතව මේකට යුත්ත ඉදිරයට යනවා දික්සාද නඩුවකද නඩුවේ ඉදිරිපත් කරන කරුණු උත්තරවාර්ටලින් හෙළිවෙන කාරණා සාක්ෂිමත පදනම් වෙලා විනිශ්කාරවරයා හෝ විිනිශ්කාර වරිය තීන්දුවක් ලබා දෙනවා. එක තමයි නඩු තින්දුව නඩු තීන්දුවේද ස්සලම ලබා දෙන්නේ නලින් දිික්කසාද ආක්ඥාම අපේ ගෙන ඉලටතා කර ඕන්නේ හොඳ හිදෝත්න පයෙන කතා කරම මේ විරාමයෙන් අනතුරුව. ඔබ ද එකතුවන්නේ චනල්වන් ීදය සමගින් සශික. ඔබ සහකරද මේ දික්කසාද ආච්ඥ්‍යාව පියවර දෙකින් දෙනවා කියලා පලවෙනි පියවර ගැන බට සඳහන්කර පිළිතුර සම්පූර්ණ කරු. මෙහමයි වෙනේ නලින්න්න. ඒකට කියන අපි කියෙනනවා විින්කියවලෝ මැට්‍රමෝණි ඔඩ කියලා. එකඇන්නේ දික්කසාද ආක්ඥාව සාමානයෙන් නඩු විවාාගයක් අවසානය විවාහයේ විවාහයක් විසරුව හැරිම සඳහා. ික් අ දෙ කරන්නේ නිශ්කාරයහෝ නිශකාරවරී ලබා දෙන්න වූ ආඥ්‍යාවට තමයි මේ නම්ම අපි භාවිතා කරන්නේ ඒ වාර දෙකදි ලබා දෙන්නේ. එක එකක් තමයි නයිසයක්ඥාව ෝඩෝ් නයිසයි කියලා පිහෙනට කියන්නේ අයවාහක වරදා කොප්පු කරලා තියෙනකොට ඒ මත දික්ක සාධඥාවක් නෙකුත් කළ යුතු යැයි. ිරන සෑහමට පත්වන ට ාවකාලික දික සසාදා ආඥාවක් හැටියට තමයිම නිස යක්ඥාව ලබා දෙන්නේ මේක නිකුත්රන සිවල් නඩුවිදාන සංග්‍රහ හයිසිය හතර වනව ගන්තය ප්‍රකාරව නයිසයක්ඥාව අවලංගු කරලා නැවතවතාවක් තෙමසක් ඇතුළත අවශ්‍ය නම් විවාජීවිත ඇතුලෙන්න්න පුළුවන් අයට අපි දිකසද අපට අවශ්‍ය නෑ අපි නැවතකතු වෙන කියලා ඇතු වෙන්න පුළුවන් ඒතකම නයිසා යක්ඥාව බලපවත්වන විට දී පාර්ෂෝ කරුවන්ට අය විවාහ වෙන්බ. ඇල නට පල ද දල ෙද ල කොමත් අපි දෙනගන ඒතගම්ම වහනක නිියවාහට බෑ මොකද හේව නයිස යක්ඥාව ලබා දෙන්න මේ මාස තුනක් කල් දෙන්නේ ක්ෂණික කෝපේ නිසා හෝ බලවත් චිත්ත අප්‍රසාදය නිසා ක්ෂිකන ඉනයක් න ු මන්දිික සසාදනයක ල එකක පාට ලංකාව දැන් න්න හෙම. ොක් වෙලාවට වෙන වෙන පර්ශ්වයන් මකින් දිරිගන්නනවා ඔයාටක ටින්න බයිනගනේ වෙන්වෙන් දන වාලට ිියෝස්වන තින්නේ කියලා පුළුවන්තරන්ඔය අපි ටෙලිනාට් එකත්තත් චිත්‍රපටි ගත්තත් සමාජයේ විධ මාධ්‍ය හරහා එතික පුවත්පත්වල තිබෙන වාර්තා රහා දික්කසාදුුණට පස්සේ මහා නිදහසක් ලැබෙනවා මේක මහා කරදරයක් මගේ දේවල් හොල්ලබන්න වැඩි මගේ ජීවිතට ඇතුලනො වැඩි එනිසා මට නිදහසක් ලබාගන්නන් දිිකසාද වයීතුයි කියලා හිතන සම්ප්‍රදායක් මේ කිසියමා කාර පසුබිමක් ලංකාවේ උදග්‍රතලා තියෙන ඔය බටිහිර පන්නේ චිත්‍රපටයත් එකම හිදිසිනමාවේ අම්යම් දේවල්ලපි තලුමරමර රසවිදීම හර හා දික්කසාදය කනෙක හරිී සාමාන්‍ය දෙ බෝට නින්ද්‍යාරු වෙලා හිල්ලම කසාදය විවාහකන එකේ උත්තම පුරුෂාර්තය පොඩ්ඩක් දියවෙලාගිහිල්ල මහ දෙක් නෙමීනේ ඉන්ඩබරනැති බෙන්විනි එක මයි රය කියලා මෙවා මේ සමාජයේ ඇහෙන දෙවස් බෝට්ට පත් වෙලා අන්නේ නිසා තමයි අධිකරණය මගින් ලබා දෙන්නේ මාසතුනක් කල් මරන්න නැත්තන් හිතන්න නැවත හිතන්න තමන්ගේ තින්දූ පිළිබඳව වනන් තමන්ට ලැබෙන්ඩ ඇන තිදු පිබඳව යළිත් සලකා බලන්නට දෙපර්ශවයට කල් දෙනවා ොට ඒ දෙපාර්ශවය කතා වෙලා නෑ අපි වංවෙන් නොනෑ අපි ගිහිල්ලා ආයකට මු අපට ඒයි මචර කලිටන ජීත තුරු කාලිතන්න්නේ අපට එකතුලයින්නට බැරියි එකන්න තමයියේ නයිසයක් ඥාවදන්නේ නයිසයක් ඥාව බියෝකට ලක්ුණේ නැත්නම් ියත දු ප්‍රකාශයක් ලබාද නවා එකට කියනවාි පර්මනට ෝඩ කියලා නියත තිදු ප්‍රකාශගින් පස්සේ දික්කසාදය ලැබෙනවා ඉති ඉනිසා නයිසයිආඥාව නියත තිදු ප්‍රකාශය කියෙන දෙකට අපි කියනව තනි නමක් දිකසාධඥාව කියලා වැන් කියවුලෝ මැට්‍රමෝනි ඕෝඩ කියලා ඉනිසාය අපිඒගෙනයි නලින් දැන් කතාකරේ හොද සසික දැන් විශෂය අපි කතාගොරත් මේ හැරයම් පිළිබඳව තද වැනි අවස්ථාවක අප දික්කසාද නඩුවක් පැවරුවෝති ඒ පාර්ශවයක් හොයාගන්නත් දැ. එවනිවස්ථාවක කහොමද මේ දික්කසාද නඩුව මේ ක්‍රියාත්ම කර මේ නඩුව ක්‍රියත්මක විශේෂ කරමේ ද අ තින දෙක් පර්ශය පමණක් ඕ නිවර නිෙ ක් පටය කියල ක් පාට ක් පාටි කියල නිස වහරය කිවට එක තේටරම් ගන්නන්නේ මොක්ද කරෙන්නේගේන එක සම්බධය අවබද ැතිවගේන න්සයික පොට පැදිලි කරම. එකගෙන ඒ පාර්ශවය ඩඩු විවාාගේ කියලා ඒ පාර්ශය විවාහගේලා. විත්තිකර පෙන නොස්සිට විට හෝ. අපි කියනවා මෙයා මාව දේශනාකත අත්හරගාත්ති ොයාගන් විදිගන්නේෑ. සමහට ඇඩ්්‍රස් එකක් වන්නේ. එයාට සිතාසිය යව්වත් යා එන්න නෑ.ඒට කියනවාි පෙනීසිට උත්තර දීමෙන් වැලකී සිටියයොත් උත්තර ඉදිරිපත් නොකළ විට. ය එවා නඩුවට උත්තර ඉදිරිපත් කරන්න. එක්කෝ පෙනී ඉන්නේ නෑ එන්නෙමනෑ නඩුවට එමට එනවා ඇවිල්ල උත්තර දෙන්නේ නෑ. පිෙනී සිට උත්ර දිරිපත් කර ඩු විභාගට ඉදිරිපත් නොවිටහෝ එනවා. පෙනීදල මේ උත්රත් ගොන කරන හැබැ නඩු ාග එකතු වෙන්නේ නෑ එහෙවුනාම අපි ඒකට කියනවා ඒ නඩු විභාගය සාමානයෙන් සිවිල් නඩුවකදී වගේ ඒ පාක්ෂික විවාාග ගන්න පුුවන් කියලා එක්ස් පාටේ ගන්න පුළුවන් කියලා දිකස නඩුකද ඒ පක්ෂික විභාගය ප්‍රතිපඵල තමයි නලින් පැමිණල්ලේ මුණු විල්ලීම නැතක්ලේම් එක ගෙවන්න කියලා විත්්‍යකරුට අනකරන්න ඥාවක් නාගන්න පුුව එත්කම ඒ පාර්ශෂික ඔබාගේ තින්දුව විත්තිකරුට භාර කරවනු ලබනෝ. තින්දුව දෙනවා යා නැතිව නඩුව ඇහුවට තින්දුව ඔයායට යවනෝ. තින්දුව ස්තිරකිරීම සඳහ කාලය ගණන් බැලනුයේ නයිසයි තින්දු ප්‍රකාශය විත්තිකරුට බාරදුම් දිනේ සිටය. ඒන ඒගේ අත ගේ දවන්ද ම යිසා න නිකුත්කරුදවසිඳල නෙවෙයි යාගේ අතට විත්තිකරුග අතරගේ දවසින්දට තමයි මසතුන ගනන් හදන්නේ. එත්තකම විත්තිකරට ධකරණය පෙනී සිට තමගේ පෙනී නොසිටීමට. හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. අධිකරණය ලගු පටිපාටයේ නඩුවක ආරෙන් විභාගකරන ඇති ැනෙ කෙනෙකු වාකර අර තැබැයක්වෙන්න පුළුවන්. ත කෙනෙක්ව හිරකර තාගෙන ඉන්න පුළුවන්. අන්නේ එවැනි අවස්ථාවකදති මට මේ ඉන්න ැවුුණේ විභාගයට නඩුවිභාග මෙ මනිසා.මන මෙ මේනිසාට උත්තරවාද ගුණුරන්න බැරි වුණේ කියලා අර විත්තිකාර පාර්ශවයට පුළුවන්. කිසි අම් ආකාරයකට කරුගෙන හර දක්වීමක් කරන දිරනය දි ශක මේ නඩු කටයුත්තකදී පැමිල්ලිර හෝ විත්තිකාර පාර්ශවයට මේ දික්කසාදය සඳහා එකඟ නොවී සිටීමේ හැකියාවත් තියෙනවාද. එක නොවී සිටීම නිසා මේ නඩුවක් හැට ගැන්නේ දැලින් ඒ එක නොවී සිටීමේ නිසා තමයි නඩුවක් වෙන්නේ එතකොට මයි දෙපර්ශවය කරුණුගෙන් හැර දක්වන සාක්ෂිකයන්නේ වැඩිබර සාක්ෂිමත මේක සනාත කරන්න පැමිලිකාර පර්ශ්ුවයගේය නො තමන්ට කියද තිින්දේ විත්්තිකා පර්ශ්ුවය කියෙන තමට කියදන්නේ. එතකොට අවස්සානයේදී නඩුකාරතුමා හුත්තුමිය නිවදේශක කරනවා මේක තමයි න සාධරන තිීන්දු මගේ කියලා එක දෙපාරකට දෙනවා එක වන්නම කතාව හැබැයි ඒම නොවනාව එකයක් තිෙන ඔබ කියපිකි අනි පැත්ද අකමැතිවෙන්නන මේ කැමතිවෙඩ පුළුවන් හැමතිවෙලා වැඩේ ලේසික ගැන්න පුළුව. එකට කියෙන සමතය කියලා යි සමතියෙන කාරනය කෙනන පිටක් වැඩපුරතා කරන්න ඕන නලින් මක හේතු අකබැතිවුණනෝතින් වැඩේ දුරති ගැනවා කල් බරනෝ නඩ ගාස්තු ගවන් වන නත් නීති ජ ගස්තු ගන්න වෙන. ක කාලයක් සමහරට සමාජ අපපෝද දෙරලක් වෙන දරු න්න න ඉදරුවටත් අම තත්තෑම දසල දික්හදට හදන්නන්නේ කිය ොහොම මජපටි ගරහාවක් වෙනවා. හැබැයි සියලු දෙවල් කපනනා කරල බල්ල දෙපාර්ශයට මැහුකන්දල සමහරයින්න බොහොම හොඳ හිතන් වෙෙන් වෙනවා. දැන් සමහර විටක ජීවිතේ මගහරෙන්ඩ වැරි අවස්ථාවක කෙනෙකුගේ ආදරේ අඩුපාඩුවක් නිසා හෝ වෙනත් කෙනෙකුගේ බලපෑමේ වැඩවීමක් නිසා ෝ. තවත් කෙනෙක් කෙරෙහි ආකර්ශනීව සිත බැඳීමක් නිසාව අපි දහල් මක් චිත්‍රපටියවල කරන විත ේමාව හිතන්නකු එකගනේ තුංගනි පර්ශයක් ජීවිතරාවට පස්සේ සහරලාට බ්‍රයෙක් නැතිවයනවා. හැබැයි අවසානයේ වරදක් නොවී බේර නවස්තත් තියෙන්ට පුළුවන් විවාහෙන් යන් නිනෑ පෙම්වතාට හෝ පෙවතියටට නිවතට හම්ිච්ච තුංගනි පාර්ශවයට ආයිබුවන් කියල විවාහෙම රැඳනාවවෙන්නත් පුළුවන්. අප ඒගෙන තවදුට කතා කරම මේ විරාමය අනතුරුව. හ ම ක නවතත් එකතු වන්නේ ශි කපී කතා බා කරමින් සිටේ දෙක්කසාද නඩුවක තීන්දුව පිළිබඳව අපි ඒ ගැන කතා කරනොට ඔබ කලින් පිළිතුරේ කොටසක් අරගෙනවා මේ සමතයකට පත්වෙනවා කියලා ැ සමතයකට පත්වීම සහ තීන්දුවක් කර හා වන්දි ලබාදීම තමයි අපි සාමා්‍ය අහලතෙන් සම ත් ව ඒ ක්‍රියාදාමයකග පොඩක් පැදිිර ඒ එක න්න හිමයි න සාමා සිල් නඩුවකදේ පාශුවකයට එකතාවකට පැමිණ ඒමත් තීදුවත්න්න කිය විනිිකාරතරයගේ ඉල්ලන්න පුළුවන් සිල් නඩුවි ාර සංග්‍රහයක හාරසි අට කියන මේ වගන් යන තමයි දික්ක සද නඩුවල මේ අදාල කරගන්න පුළුවන් තත් ඒ සාමි විවාහර භාෂාවේ කතා කර දට සෙටල් මටක එක නඩුවක් එහෙන්නේ නැහ. දෙපාර්ශවය විසින් යම්කි සේකංඟතාවකට එනවායි අදාළ යම් යම් දේපල බෙදා ගැනීම හෝ එවැනි. වයිවාහක වරදකදී සාමාන්‍යෙන් දෙපාර්ශවයටම බරද්ධ පිළියරගන ඒ නඩුතීන්දුවට පක්ෂක්ග්‍රහහිව න නඩුතින්දුව ලබාගන්න පහසුකම් සපයන්න පුළුවන්. එනතන් ඒ සඳහා අවශ්‍ය සහයෝගේ ලබා දෙන්න පුළුවන්. එක වෙන්නේ සමතිය කියන කාරනාවත් එක්ක. සිවිල් නඩුවිධාන සංග්‍රහයේ අංකාරසිය අට. වගන්තය ප්‍රකාරව ඕනම සිල් නඩුව දේපර්ශයටට එකකවිට පුළලන් ඉ න්නඩුරත්හෙමන පුළුව මේක අපි දිකසද නඩුවකට දැන්මොත් හෙම සාමාන්‍යෙන් සිද්ධ වෙන්නේ. විත්තිකරු තමන්තතිය චෝදනාවන් වට වැරදිකරු කියලා පිගන්නවා. හැම පිළිගත්තහම වක්‍රෝ සිද්ධවෙන්නේ ඒ නඩුවේ ඉල්ලනවන යම් බන්ධයක් කෝහෙමනැත්තන් නඩුගාස්තුවක් කෝමකක්කෝ ඒ දෙන්න ඔහු එකඟවීමක් පොරොන්දුවීමක් තමයි සිද්ධ වෙන්නේ තේතකොට. නිවාරම සම්පූර්ණ වන්දිි මුදලම ගෙවන්න සිද්ධ වෙනෝ වරද පිළිගත්තාම. සසාමන දදාහන කනට අනාචාරය කියන වරදකෙකු ඒ විත්තිකර හරු පිළිගන්න ඕවමන් අනාචරය හැසුුණා තමයි අමතුන් ඊට පසේ කොයි හෝටල ද ගේ කාත්කදග විතිකරු සහාය විත්තිකරු කෙනෙක්ගෙන්න්නඩ ඇය ගනිකාවද මොකක් දේවාදාල කරගන්න උන්නෑ. කෙලින්ම ඉතාමත්භක්ෂණිකව මේ නඩු තිින්දු ප්‍රකාශයට පත් කරන අවශ්‍ය පසුගම් සල්සන්න පුළුව. මේක සිද්ධ කර පුලන් ක්‍රම හතරත් තියනවා.ඒ දෙපර්ශවය පිළිගන්න කොට ඒ පිළිගන්න මට්ටම් හතරත් තියෙනවා. එකක් තමයි කම්ප්‍රමේෂන් කම්ප්‍රමේසේෂන් කිය කියන්නේ නලින් දෙපාර්ශවයම් විසින්ම ඔවනෝන් ගිල්ලීම් වලින් කොටසක් ක අපප හැරීම. මයා කියනවා එකක් අරයක් විත්තිකරු කිය නවා තේකක් යෙද ගොල්ලම තියන එක තැනකටය නවා. ඉල්ලිම් කපහරිනෝරි. මේයා මේ චෝදනාව ඉල්ලාස් කරගන්නවා අර අර දීමාව ඉල්ලාස් කරගන්න. ඒ අද වශයෙන්. ඉසේ කම්ම පව්ඩිංිල ගත්වා දෙ පර්ශවය ඉල්ලීම එකිෙක හිලාව කොට ඉතිිය ෙවදැීමට. ඔයාමට මේ වැරද්ද කර ඔයා ඉල්ලන එකට මේක සමානයි. ඔයත්මට එදා අරව ඇරද කර. ඔය අදීවශයෙන්. ඒක සමාන කරලා ඉතුරුවවට අදාලව ගවල දානවා. ඉවාස කිය සෙටල්මන් සෙල්මට කන පර්ශය ඉල්ලීමට සාධාරාත්වය ම අධිකරණය විසින් යුක්තිසාගත තීරණයට දෙපර්ශව ඒක කර ගැනීම. ගල්ලම ැති කරගන අධිරේය නටයි ඔගුල දැන් ඔයා යා පිගන්නවන මේ ඔයා කියනවන මේ ුුණා කියලා නිසා ඔයා ඔයත් රද්දක් කරති නවා මෙ අත්තරද කරතින නිසා මෙන මේතන් දුර ඔගුල කැමතිද. කිය හෙම එම සෙල් කරගන්නවා. එක එතකට එක ඔපපු කරන්න යායුතු නෑ ගොඩ ලොකු දුරක් යායුතු නෑ. එළකාරනය තමයි කම්පන්සේෂන් කම්පන්සේෂන් කියල කියන්නේ මේ අකාරයට සම් මේ හතරු සලකකා දෙ පාර්ශවය ීරට එැබ අදාලා ගනුදුන ට කිර. දෙපාර්ශ්යේම එකකතාවකට ඇවිල්ලා ගනුදුන ඉවර කරනවා. ඔය විදිර තමයි නලින් සම්තයට පත් කරන කිය කිය එතුළ සසක උසාාවයකින් තීන්දුවක් ලබා දුන්න ඔතින් වන්දි ගෙවීමක් සම්බන්ධයෙන් එතකොට මේ ඒ පොමද ක්‍රියාත්මටුව මේමයි දැන් සාමාන්‍යයෙන් දික්කසාධය වෙනකං පලවෙනි නඩුවාරේද ගෙවීමක් කරන්න කියලා කියන්න පුළුවන් පැමිල්ලිකාර පර්ශවය වෙත විද්තිිකා පර්ශවයට ත්ති කා පර්ශවත පමිකාර ඒ එහෙම ගෙවීමක් කරන එක තාවකාලික දීමනාව.ඒ යථතාර්ථයක් බවට දිගින්දිකටම කරන්න ඕන නඩත්තු නඩුවක් න ගො ුණු ගුණරට පස්සේ දරුවට නඩත්තු ගෙවීම බිරිඳර නඩත්තු ගවීම කෙන කාරණාව මසකට මෙච්චර මුදලක් ගැන ගවෙන්න ඕනේ නැතන් මේ දික්කසාේ ලබා දෙෙන අවස්ථාවේ දී මෙච්චර බලුත් පේමට එකක් ලොකු විශාල මුදලක් වන්දියක් ටර ෙවන්න ඕනේ විශයන ත ලොු වන්දියකුත් කියවෙලා ස් පතාත් මෙච්චරග වන්න ඕනේ සාමන්‍යෙන් ඔය බොලොකු දනකු ේරයන් මහිල බදල් අතමට යමින් යන පුදගලින් දික්සාද වෙද්දි එහමයි සිද්ධ වෙන්නේ නැත්තත් දැම්මේ මහරලාට අපිතන්නකු හොඳ විවාජීතයක් ගත කරමින් ඉන්න සල්ලි තියෙන දනකුවරෙකට සුරූපී කාන්තාවක් පිළිබඳව සිතක් පහළ වෙලා ඇව විවාහරගන්න ඕනේ කියලා දෙවෙනි විවාහයටට ඇව විවාහ කරගන්න කිසියම් ආකාරක හේතුවක් දනික අනාචාර සිදනගල කාන්තාත්ෙක එහම වෙලා දික්කසාදරගේ හම කිසි අමාකාරයක වන්දදිීම සිදන හොත් වරද කරල තිෙන්නෙ ඔහුමයි. වැැරදිකාරයි විත්තිකාර පාර්ශය තමයි වැරද කල දකොට ට ඔහුට ලොක මුදලක් වන්න සිද නො වන්දිය ැටියට හ දලදගවෙල වාර්ශිකව සදාචාරාත්මකව කල්පනා කරලා මගේ බිරිඳනය හිටපු ඇගේ දරුවූ මට දා උපන් දරුවන කියලා ඔවුන්ගේ යැපීම සඳහා ඇදි තයන් පපුරාගනිම සදා මාසික මුදකු දෙනවන්න පුළුවන්තො ලොක මුදකු මසික නඩත්තු මුදලකුයි ලබාදීම සඳහා එකඟවීම කියන කාරණාව මේ නඩුති ඉන්දුවදී අවසානයේදී හු අත්සං කරලා උසාාව ඉදිරියේ ඒ නඩු ඉන්දුට අසං කරලා කිළි ගැනීමට සිද්ධ වෙනවා. ඒ මුදල දාන්නේ ගතරනවා බිරිදගේ නමට නුගතරනවාවද මනත්තං කොයිහරි අවස්ථාවකති ැනකද ොිසි හරි මුදලින් ල්ල බාදනවාද සමහරලාට දරුව බලන්න අවස්ථාව ලබාදෙනවානේ දිංක සඳනනාට දෙමවපියන් විවාක යවලක් දිික සාධනට දරුවන් බලාගැනීම සඳහා මාසකටක් අවස්ථාවක් සතයකට සැරයක් ද බිරිඳගලකට දරුවගෙනත් දීලලා නැං ස්වාම්පුරෘෂයායට බිරිඳගේ නිවසට ඇවිල්ල බලයන් අවස්ථාවම එක තාවයකට අන ලබාදෙනවා. එම ලබාදීම ද දේවලුත් ේති ඉදුට එකකතුය නවා. නිවා දිික්සාද කියල කියන්නේ හුදු නීතිමේ ලියවිල්ලක් නිශ්ප්‍රප කරලා ඒ දෙදෙන එකට ඉන්න එක වලක්වනේ ඒ දෙදෙන නිදහස් කරලා නිදහස් කරලා සමාජත ඇරලා තවත්වවායක් කරගන්න අරක පමණක් නෙවේ නලියින්. දැන් එවැනි අවස්ථාවකද ධික සදනට පස්ේ නැවත ඔන්න වි හන්න පුලුවන් ඒ දෙන්නටම ඒමනත්ත වෙනත් කෙනෙක විවාහකර ගැනීම කිසිද. අවනිරයක් බාදාවක් නන. හොඳ හිත ත නඉතිං අදදිනේ ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය කොහොම දික්කසාද නීති දික්කසාද නඩුවක කෙලවරවෙන්නේ සමතයක් මෙමැත් ීන්දුවද කියනක් ගෙන බෝ දැනුවත් කළේ නීතික්න ශෂික ජයතිලක මහත් පියතුමට සම දෙනම් අයිබෝන් ි හොම සූති එසන මහිතවත තවත් දිනයක මෙලෙස හමුවන බලාපොරොත්තය අදට සමගෙන යනවා. ප්‍රාත්ථනාකර නොවට සුව දායි සතියක් අයිබෝුවන්.